හොඳයි අයිබෝවන් හොඳ හැන්දෑවක් ඔබට ඔබ බිත්තියේ ඉනිමඟ තිබ්බේ හරි බිත්තියේද කියලා පොඩ්ඩක් බලන්න සමහර වෙලාවට අපි බිත්තියේ ඉනිමඟ තියෙනවා හැබැයි වැරදි බිත්තියට වැරදි බිත්තියේ ඉනිමඟ තිබ්බොත් ඔබ නගින්නේ වැරදි මුදුනකට ඒ නිසා ජීවිතේ කොයිම වෙලාවකවත් වැරදි බිත්තියකට ඉනිමඟ තියන්න එපා එතකොට ඔබ නැගලා තියෙන අවසානයේදී බලනකොට වැරදි බිත්තියකට වැරදි මුදුනකට එඩ්මන් හිලරි වතාවක් එවරස් තරණය කරන්න සූදානම් වෙච්ච වෙලාවේදී එක මිත්‍රයෙක් අහනවා ඔබට මේ කන්ද දැක්කහම මොකද පේන්නේ කියලා මොනවද පේන්නේ කියලා ඔහු කිව්වා මම බැලුවේ කන්ද මුදුන දිහා නෙමෙයි තියෙන පළවෙනි අඩිය දිහා කියලා මේ දෙකෙන්ම අපිට එක තැනක් ජීවිතේ ලං කරගන්න පුළුවන් ප්‍රිය සහෝදරයනි ඒ තමයි වැරදි බිත්තියකට ඉනිමඟ තිබ්බොත් අපි නගින්නේ වැරදි මුදුනකට මුදුනට නගින්න නම් පළවෙනි අඩියයි හරියට තියන්න ඕනේ පළවෙනි අඩියත් වැරදිර තිබ්බොත් එහෙම ජීවිතය අසාර්ථක වෙනවා වැරදි මුදුනකට අපි ළඟා වෙන්නේ ඒ නිසා අද අපි ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඔබ බලාපොරොත්තු වෙන ජයග්‍රහණයට ලං කරන්න හරි මුදුනකට ඔබව ගෙනෙන්න සාර්ථකත්වයේ උදෙසා ඔබව ගෙනීම සඳහා අපි හැමදාම මේ වෙලාවට ඔබව හමු වෙනවා අලුත් වැඩසටහනකින් Think Tank සිතුවිලි ධාරිතාවයි පුළුල් වෙන්න ඕනේ මිනිස්සු හිතන පතන විදිය වෙනස් වුණොත් අලුත් වුණොත් හිතන ප්‍රමාණය පරිමාව ටික පළල් වුණොත් ඔබේ ජීවිතය ඔබට සාර්ථකව ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා එන්න දැන් ටිකක් ටීවී එක ළඟට අපි ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා ගෙනෙන මේ හමුවට ඔබ බොහොම සාදරයෙන් පිළිගන්නවා අපි අද බොහොම ගෞරවයෙන් ආරාධනා කළා මේ මොහොතට ලිමෝ සමූහ ව්‍යාපාරයේ ආරම්භක අධ්‍යක්ෂ ධනාත්මක චින්තක අභිප්‍රේරක දේශපාලන ගයන් රම්දික මහත්මයාට ආයුබෝවන් ආයුබෝවන් සන්දේවක් ඔබතුමාට සුබ සන්දේවක් රම්දික දිහා බැලුවාම ටිකක් ඔබ හරි සැහැල්ලුවෙන් ඉන්න බවක් පේනවා ටිකක් මූණෙත් හරි සැහැල්ලු බවක් පේනවා hina වෙලා ඉන්න බවක් පේනවා ඔබට ප්‍රශ්න නැද්ද ඇත්තටම අසල පිට ප්‍රශ්න කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දෙයක් දිහා බලන විදියනේ සමහර කෙනෙක් කියන්න පුළුවන් මට ප්‍රශ්න තියෙනවා සමහර කෙනෙක් කියන්න පුළුවන් මට ඇත්තටම ප්‍රශ්න නැහැ මට ප්‍රශ්න දැනෙන්නේ නැහැ ඒක ප්‍රශ්න කියලා කියන්නේ යම් දෙයකට දාගත්ත වචනයක්නේ සල්පිනේ ඒ කියන්නේ අපිට ඕනම දෙයක් ප්‍රශ්නයක් විදිහට දකින්න පුළුවන් ඒක පුද්ගලයාගේ තියෙන අත්දැකීම සහ දැනුම සහ යම් දෙයක්ට තියෙන අවශ්‍යතාවය මත යම් දෙයක් ප්‍රශ්නයක්ද නැද්ද කියන එක මේ තීරණය කරන්න පුළුවන් නැ මම දැක්කෝ තරුණයෝ සමහර වෙලාවට කියලා තියෙනවා අපේ දෛවයේ ලියලා තියෙන හරියට විභාග කොමසාරිස් වගේ කියලා ඒහි ප්‍රශ්න 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 බලන බලන හැම තැනම ප්‍රශ්න ද වෙලාවකට ප්‍රශ්න වලට මූණ දෙනකොට කාගේ හරි උදව්වක් ඕන වෙන වෙලාවල් තියෙන රන්දික ඔබේ ජීවිතයට ඔබට අභිප්‍රේරණයක් උනේ කොතනද කවුද එහෙම එකක් තියෙනවද ඔබේ ජීවිතේ පැහැදිලිව ඉස්සල්ලාම මට අභිප්‍රේරණයක් උනේ ඇත්තට මගේ අම්මයි තාත්තයි එතකොට හේතුව තමයි පුංචි කාලේ ඉඳලා මේ පවුලක් ඇතුලේ සාමාන්‍ය කුටුම්බයක් ඇතුලේ තියෙනවා අභියෝග මම එකට ප්‍රශ්න කියලා කියන්නේ නැහැ අභියෝගයන් තියෙනවා ඒ අභියෝගවලට මුහුණ දීපු විදිය ඒ අභියෝග බාරගත්ත විදිය ඒ අභියෝග ජයග්‍රහණය කරපු විදිය මම පුංචි කාලේ ඉඳලා දැකලා තිබ්බා එතකොට මට අවශ්‍ය වුණා ඒ වගේ අභියෝග මගේ ජීවිතයට මම ලං කරගන්න නැතුව ඊට එහා තැනකට ජීවිතේ ගෙනියන්න ඕනේ කියලා ඒතර මම මටම චැලෙන්ජ් එකක් වුණා යම් තැනකදී මම ඒ පොඩි කාලේ දැකපු අභියෝග ටික මම මගේ ජීවිතේට ආයෙ ලං කරගන්න නැහැ කියන එක අම්මගේ තාත්තගේ උත්තරේට මම හරි කැමතියි මොකද ඔබට අභිප්‍රේරණයක් වුණේ අම්මයි තාත්තයි කියන එක අම්මගේ තාත්තගේ සිලබස් එක මොකද්ද ප්‍රශ්න විසඳපු දැන් අපි නම් විභාගෙට ගිහිල්ලා ප්‍රශ්න ලියනවා සිලබස් එක කඩපාඩම් කරලා යන්නේ හැබැයි අම්මගේ තාත්තගේ තියෙන ප්‍රායෝගික සිලබස් එකක් ඔබේ අම්මගේ තාත්තගේ සිලබස් එක මොකද්ද උනේ ඇත්තටම අසල්පිටි මේ මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මේ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳන විදිය යම් කිසි දෙයක් කතා බහ කරලා ප්‍රශ්නයකට උත්තරේ හදලා ඊළඟ පියවරට යන විදිහ මම ඒක මම පුංචි කාලේ ඉඳලා දැකලා තිබ්බා. ඒ වගේම මගේ පාසල් ජීවිතේ. පාසල් ජීවිතේ මම වෙනස් වෙච්ච එක ප්‍රධාන සම්දිස්ථානයක් තියෙනවා. මට මතක විදිහට මම 10 ශ්‍රේණිය වගේ මම හිටියේ. එක මහත්මයෙක් ඇවිල්ලා වැඩසටහනක් කරා. අපි ළමයි 200ක් වගේ හිටියා. පැය දෙකක් දෙකහමාරක් යනකල් අපේ ඇටෙන්ෂන් එක ගත්ත විදිහ අපිටවත් හිතාගන්න බැරි තරම්. ඒ තරම් දක්ෂ විදියට ඔහු අපේ ඇටෙන්ෂන් එක අරගෙන පැය දෙකක් දෙකහමාරක් එක දිගට අපිව ඒ විදිහටම තියාගත්තා. මට එදා පුංචි සිතිවිල්ලක් ආවා.
මම යම්කිසි දවසක මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ. මේ වගේ පුද්ගලෙක් වෙන්න ඕනේ. ඔහුගෙන් කියවුන එක එක තැනකදී මම මේ වගේ පුහුණු වැඩමුළු 500ක් කරන්න යන්නේ මේ 273 වෙනි වැඩසටහන කියලා. මට ඒක හිතාගන්න බැරුණා. ඒ තරම් ඒ කියන්නේ මම එතනදී මොටිවේට් වුණා. මම දන්නේ නැහැ මම එදා මොටිවේට් වුණා කියලා. මම වචන දනන් හිටියේ නැහැ. හැබැයි මම එදා හොඳ අනාගත ඉලක්කයක් මගේ හිත ඇතුලේ තැම්පත් වුණා. පුංචි බීජයක් පැලවුණා. මං හිතන්නේ ඒක තමයි මාව ඉස්සරහට ගෙන ආවේ. නැදි ඇත්තටම අර පුංචියට ඔබ හිතපු දේ දැක්ක දේ තමයි ඔබ ටිකක් රෝපණය කරලා ඉස්සරහට එන්නේ. තින්කින් පැටර්න් එකයි වැදගත් උනේ ඔබට. ඔබ හිතපු විදිහ හරියටම තින්ක් ටැංක් එකේ අපි ඉන්නකොට වෙලාවේ වගේ අර පුළුල්ල පළල්ව හිතන්න පුරුදු වෙච්ච තැනින් ජීවිතේ මිනිස්සුන්ගේ වෙනස් වෙනවා. මට ප්‍රධාන තේමාවට එන්න කලින් තව එක දෙයක් ඔබව හඳුන්වනකොට මම මේ දැක්ක තැනින්ම ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න ගයන්. ධනාත්මක චින්තන අභිප්‍රේරක. ඇත්තටම මේ රටේ ධනාත්මක චින්තනය එහෙම අභිප්‍රේරණයක් කරන්න පුළුවන්ද? එහෙම වෙච්ච මිනිස්සු ඉන්නවද? පැහැදිලිවම සල්පිටි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි අරමුණක් තියෙන සෑම කෙනෙකුටම, ශක්තිමත් අරමුණක් තියෙන සෑම කෙනෙකුටම ධනාත්මක චින්තනයක් තියෙනවා ඇත්තටම. දැන් ධනාත්මක චින්තන අභිප්‍රේරකයෙක් කියලා කියන්නේ යම්කිසි මාර්ගයක් පෙන්වන කෙනෙක් විතරයි. හැබැයි ඔහුට පුළුවන් ඒ ඔහුගේ තියෙන අත්දැකීම් තුළින් යම් දෙයක් ප්‍රකාශ කරන්න විතරයි. නමුත් අපි අපේ තම තමන්ගේ ඒ අභ්‍යන්තරේ ඉන්න අපි කියන්නේ අපේ අර ඇතුළේ ඉන්න සතාව අවදි කරගන්න ඕනේ කියලා, රයිට්? එතකොට අන්න ඒ සාර්ථකත්වයට යන්න අවශ්‍ය කරන පුද්ගලයව අවදි කර ගැනීම තමයි ධනාත්මක චින්තනයක් තුළින් කරගන්න ඕනේ. සතා කියන්නේ විභව ශක්තිය. හරියටම විභව ශක්තිය අල්ලගත්තොත් එහෙම මිනිස්සුන්ට පොඩ්ඩක් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. හැම මිනිස්සයටම ඕනේ මේ ගයන් ජීවිත සාර්ථකත්වයට පැමිණෙන්න. මොනවා හරි දෙයක් පටන් ගන්න ඕනේ කියලා හැමදාම හිතාගෙන ඉන්න, හැබැයි පටන් ගන්න විදියක් නැහැ. අද අපි ප්‍රධාන තේමාවට එමු. අපි අද තේමා කරගන්න විවසායකත්වය. මොනවා හරි දෙයක් පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට විවසායකත්වය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලම වැඩේට බහිමු. පැහැදිලිව. විවසායකත්වය කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට දෙයක් කරගන්න ගමන් තව පිරිසකටත් එයාලගේ ජීවිතය සාර්ථක කරගන්න ඵලදායි දෙයක් කරලා දෙන පුද්ගලයෙක්. එතකොට විවසායකයෙක්ගේ thinking pattern එක ටිකක් වෙනස්. හැම දෙයක්ම දකින්නේ ව්‍යාපාරයක් විදියට. එතකොට ඒ thinking pattern එක සමහර කෙනෙක් දකිනවා වැරදි විදියට. මොකද දැන් අද රටේ බහුතරයක් දෙනෙක්ගේ තියෙන මේ ප්‍රශ්නයක් තමයි සල්පිටි මේ ව්‍යාපාරිකයෙක්ගේ thinking pattern එකට පොඩ්ඩක් කැමති නැහැ. ඒ කියන්නේ හැම දෙයක්ම ව්‍යාපාරයක් විදියට දකින එකට කැමති නැහැ. ඒක මම කියන්නේ වැරදි විදියට ගන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි පාරේ යනකොට අපි හිතමු අපි දකින වැලි ගොඩක්. ව්‍යාපාරිකයෙක් ඒක දකින්නේ ඒ ප්‍රදේශයට අදාළ වැලි මේ කොහෙන් දෙන්නේ මේ කොච්චර මේ ගාණක් වෙනවද දන්නේ, මේක විකුණවොත් කොච්චර ලාභයක් තියෙයිද දන්නේ. මෙන්න මේ වගේ දේවල් තමයි හිතෙන්නේ. මම හිත උදාහරණයක් දෙන්න සල්පිටි. මේ අපි හැමෝම අපි හිතමු අපි KFC ගිහිල්ලා මේ අපි ලන්ච් එකට යනවා. KFC එකට ගිහිල්ලා ලන්ච් එකට යන කෙනෙකුට පේන දේවල් තියෙනවනේ. වටිපිටාවේ පේන දේවල් තියෙනවා. මෙන්න මේ thinking pattern එක මේ ව්‍යවසායකයෙක්ද නැද්ද කියන එක අපිට අඳුනගන්න පුළුවන් හොඳ මම මේ උදාහරණයක් දෙන්න යන්නේ. අපි KFC එකට යද්දී අපිට පේන දේවල් ටිකක් තියෙනවා. ඒ අදාළ ආයතනයේ වර්ණය එක හා සමානයි. ඊට පස්සේ ඒ සේවක පිරිස ඇඳගෙන ඉන්න ඇඳුම එක හා සමානයි. ඒ කෑම බීම ටික ලංකාවෙන් කෑවත් ලංකාවෙන් එළියෙන් කෑවත් එක හා සමානයි. රෙසිපිස් ඔක්කොම එකයි. එතකොට ඒ කස්ටමර් සර්විස් එක මේ හැමදේම ගත්තාම එකයි. ඒ වගේම තමයි තව කෙනෙකුට පේන්න පුළුවන් මේ ස්ටාෆ් එකට ලොකු පඩියක් හම්බ වෙනවා ඇති. ගොඩක් මහන්සි වෙනවා පේනවා. රයිට්? මේ වගේ දේවල්. හැබැයි ව්‍යවසායකයෙකුට පේන ඊට වඩා වෙනස් දේවල්. දැන් ව්‍යවසායකර වෙනස් දේවල් පේනවා කියලා ඔබ වැලිගුඩ දැක්කහම කියපු වෙලාවේ මට මතක් වෙන්නේ දැන් මම දැක්ක මුහුණු පොතේ පළ වුණා පහුගිය කාලේ එක දැන්වීමක් මේ පිරිත් කරපු වැලි කියලා. thinking pattern ගැන මම මේ කියන්නේ. පිරිත් කරපු වැලි චාත්තියක් 5000යි. කියුබ් එකක් ගන්නවා නම් 105යි. වැඩි ඕනේ නැහැ රට යන්න ඕනේ නැහැ රස්සාවල් හොයාගෙන දිනු වෙන්න කියලා. දැන් වැලි ගොඩක් ඇති සමහරලාට ගොඩ යනවා නම් මිනිස්සුන්ට. මිනිස්සු සමහර වෙලාවට එහෙම දේවල් වුණත් කල්පනා කරලා ගොඩ යන වෙලාවල් තියෙනවා. ඒක එයාගේ thinking pattern එක. ඒක නෙමෙයි මම මේ අහන්න හැදුවේ ගයන් මේ මිනිස්සු ව්‍යවසායකත්වය කියලා අලුතෙන් මොන හරි දෙයක් පටන් ගන්නකොට අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ අල්ලපු ගෙදර එක්කෙනා කඩයක් දැම්මොත් මාත් දානවා කඩයක්. එයා ගෙදර එක්කෙනා ත්‍රීවිල් එකක් ගත්තොත් දිනු වෙන්න කියලා මාත් ගන්නවා ත්‍රීවිල් එකක්. මිනිස්සු එකම විදිහට හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. ඇයි මේ හිතීමේ ධාරිතාව ටිකක් පටු වෙලා තියෙන්නේ?
ඇතරම සල්පිටි මේ ඔක පුංචි කාලේ ඉඳලා හැදෙන ප්‍රශ්නයක් ඇතරම. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා ගත්තාම අපි thinking pattern එක රාමුවකට හිරවල තමයි අප ජීවත් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් මම පසුගිය කාලේ මම විදේශ රටවල ඇවිදිද්දි මම දැක්ක දෙයක් තමයි මේ පුංචි ළමයි. පුංචි ළමයි වතුරේ සෙල්ලම් කරනවා තනියම. දැන් ඕක හොඳම උදාහරණයක් බලන්න ලංකාවේ පොඩි ළමයින්ව වතුරට දාන්නේ නැහැ අඩුම තරමේ වැස්ස වෙලාවට එළියට යවන්නේ නැහැ හෙම්බිරිස්සාව හැදෙයි කියලා. ස්විමින් පූල් එකට දාන්නේ නැහැ. මුහුදට ගිහිල්ලා මේ පොඩ සෙල්ලම් කරන්න අතාරින්නේ නැහැ. හැම වෙලේම උත්සාහ කරනවා එයාව ළඟ අපි තියාගෙන හිර කරගෙන ඉන්න. මෙන්න මේ වගේ දේවල් වලින් තමයි සල්පිටි ඇත්තටම අපි ෆ්‍රේම් එකක් හදාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපේ සමීපතයන්ගෙන්ම තමයි අපි මේ ෆ්‍රේම් එක නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒක ජීවිතේ අපේ ඇටිටියුඩ් වලට ගිහිල්ලා ඒක තමයි ක්‍රමානුකූලව කියන්නේ ලොකු වෙනකොට අපි වැඩිහිටියෙක් බවට පත් වෙද්දිත් අපි යම් යම් සීමාවන් එක තමයි ජීවත් වෙන්න පටන් ගන්නෙ. ඒක ඇත්ත. දැන් අපේ ඔබ කියපු කතාව හරියටම හරි අපේ පෙර පාසල් දරුවෝ පරිප්පු වැටලනකොට වෙන රටවල ළමයි වාහනවල නට් ගලවනවා. පැහැදිලිද? මේ මහර පරතරයක අපි ඉන්නේ මේ ගයන්. එතකොට මම මේ කල්පනා කළේ ව්‍යවසායකත්වය කියන එක ඇත්තටම වැදගත්. ඔබ අද තෝරගත්ත මේ තේමාව වැදගත්. ව්‍යවසායකත්වයක් ඇත්තටම වැදගත් වෙන්නේ කොහොමද ජීවිතේට? අපිට තියෙන්න ඕනේනේ ඇත්තටම ජීවිතේ අරමුණක් සල්පිටි. දැන් අර එඩ්මන් හිලරි ගැන කතාවක් කියලා සල්පිටි පටන් ගත්තනේ. මටත් මතක් වුණා එඩ්මන් හිලරි කියනවා එක තැනකදී ඔය කඳ තරණ කරන්දී කඳ තරණ කළා ආවට පස්සේ එයා කියනවා මේ ඔබට කන්දක් තරණය කිරීමට අවශ්‍ය වුණේද ඔබ කන්ද තරණය කළේද ඔබ තරණය කරේ කන්ද නෙවේ ඔබවයි. ඒ කියන්නේ අපි යම් කිසි කාර්යයක් අපි කරලා ඒකෙන් ජයග්‍රහණය ලැබුවා නම් අපි ලැබපු ජයග්‍රහණය තියෙන්නේ ඒ ජයග්‍රහණය තුළ තියෙන තමාව අභිබවා ගිහිල්ලා තමාගේ සීමාවන් අභිබවා ගිහිල්ලා ඉදිරියට ගිහු ගමනක් තමයි තියෙන්නේ. තර් ව්‍යවසායකත්වයක් වැදගත් වෙන්නේ ඒ වගේ අරමුණක් අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට විතරයි. එතකොට කවුරු හරි කෙනෙක් ඇහුවොත් ව්‍යවසායකත්වයක් කියන එක වැදගත්ද කියලා මම කියන්නේ වැදගත්. නමුත් වැදගත් වෙන්නේ අරමුණක් ශක්තිමත් අරමුණක් තියෙන කෙනෙකුට පමණයි. උදෙන් එතෙන්දී ඊළඟට ප්‍රධානම දේ තමයි මම හිතන්නේ පොඩි රටේ චින්තන විප්ලවයක් වගේ දෙයක් අවශ්‍යයි කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු ඔහේ පටන් ගන්නම් වාලේ පටන් ගන්නවා. දෙයක් ආරම්භ කරන ඔහේ යනවා ඊට පස්සේ ටික දවසකින් වැහිලා යනවා. හරි චින්තනමය විප්ලවයක් වෙලා නැහැ. රටේ ව්‍යවසායකත්වයට අවශ්‍ය මොහොතක් මේක. ඔබ මේ චින්තන විප්ලවය ගැනයි මම මේ අහන්නේ. මේක මිනිස්සුගේ පරිවර්තනය කරන්න කොහොමද හිතන පතන විදිය? අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි අර කොපි කිරීමේ කලාව ගැන මේ පුංචි මාතෘකාවක් මේ සල්පිටි කතා කරා. මේ කෙනෙක් දෙයක් කරොත් තව කෙනෙක් ඒකම කරනවා. හැබැයි ඕක අපිට ධනාත්මක විදිහට දකින්න පුළුවන්නේ. දැන් අපි තුමු ලෝකේ සාර්ථකත්වයට පත් වෙච්ච කෙනෙක් කරපු දේ අපි කොපි කරලා අපි ලංකාව තුළ අපි සාර්ථක වෙනවා. කරන්න පුළුවන් දෙයක්. හැබැයි කොපි කිරීම කියන එක අපි බලන්න ඕනේ කොපි කරන්න කලින් බලන්න ඕනේ අපි මේ කොපි කරන පුද්ගලයා මේ කාරණාව තුලින් ජීවිතේ සාර්ථකත්වයට පත් වෙලාද නැද්ද. එතකොට මේ සාර්ථකත්වයට මොහු ගිහිල්ලා නම් ඒ ගියේ කොහොමද? කොච්චර අවශ්‍යතාවයක් තිබ්බද? කොයි වගේ උනන්දුවකින් වැඩ කරාද? කොයි වගේ උද්‍යෝගයකින් වැඩ කරාද? ඒ වගේම ඒ වැඩ කරගෙන යද්දී අභියෝගයන් ඇවිල්ලා තියෙනවද? ඔහුගේ ජීවිත කතාව පොඩ්ඩක් අපිට හොයලා බලන්න පුළුවන්. මේ දේවල් වලට මටත් එහෙනම් මුහුණ දෙන්න වෙයි. හැබැයි වෙනස් දෙයක් ලංකාව තුල නැති හෝ එහෙම නැත්නම් ලංකාව තුල තියෙන හෝ දෙයක් වෙනස් විදිහට කිරීමෙන් අපිට සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. මෙන්න මේ චින්තනය අපි තුර ඇති කරගන්න පුළුවන් නම් පුද්ගලයෙක් විදිහට අපිට මේ චින්තනයේ සල්පිටි පුද්ගල සංවර්ධනයකින් අපිට පුළුවන් මේ ගමට ගේන ගම මේ සංවර්ධනලා අපිට නගරයට ගේන්න පුළුවන් නගර සංවර්ධනලා අවසානයේ රට සංවර්ධනය කරන්න පුළුවන්. මිනිසුගේ හිතන පතන විදිය වෙනස් කරන්න අමුතුවෙන් පාඨමාලා කරන්න ඕනේද නැහැම නැත්තම් උපදේශන වැඩසටහන් කරන්න ඕනේද මොනවද කරන්න ඕනේ එතකොට? පළවෙනිම දේ තමයි මේ වැඩසටහන් බිහි වෙන්නේ මේ රටේ ඒ වගේ අවශ්‍යතාවයන් තියෙන නිසා. නැත්තම් වැඩසටහනක් අවශ්‍ය වෙන්නේ නැහැ. පුද්ගලයෙකුට පුළුවන් නම් තමන්ගේ අරමුණ හරියට කල්පනා කරලා බලලා ඒකට self motivation එකක් හදාගන්න මේ සංවර්ධන පුහුණු වැඩමුළු අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම වුණොත් තමා තුලින්ම තමා motivate වෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ දෙන්නේ අපි ඇතුලේ තියෙනවා charge වෙන බැටරියක්. ඕනම කෙනෙක් ඇතුලේ තියෙන charge වෙන බැටරියක්. මේක charge වෙනවා, charge එක බහිනවා. charge වෙනවා, නැවත charge එක බහිනවා. ඒ වගේ අවස්ථාවක charge එක බැහැලා තියෙන අවස්ථාවක සමහර විට අපිට එළියෙන් පොඩි support එකක් අවශ්‍ය වෙනවා මේක charge කරගන්න. ඒ support එක තමයි මේ පුහුණු වැඩමුළු වලින් අපිට හම්බෙන්නේ. ඒ හැර
තමාගේ අරමුණටම කවුරුහරි කෙනෙක් අතින් අල්ලන් අරගෙන යයි කියලා අපි බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඔව් දැන් අපි බලාගෙන ඉන්නේ කවුරු හරි අපිට ජීවිතේ උදව් කරයි. කොයි වෙලාවෙ හරි අපිට ලොටරියක් ඇදෙයි. කොයි වෙලාවෙ හරි අපිට කොහෙන් හරි නිදාණයක් පහළ වෙයි. එහෙම නැත්නම් මොන හරි දෙයක් අපිට ජීවිතේ ලැබෙයි කියන බලාපොරොත්තු ඉන්නවා. ජීවිතේ ලැබෙයි 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 කියලා බලාපොරොත්තු වෙගින්න එකත් හොඳයි හැබැයි. කොයි වෙලාවෙ හරි ඒකත් ජීවිතේට බලපායි. නමුත් ලැබෙයි කියලා හිතාගෙන හිටියට ලබා ගන්න උත්සාහ නොකිරීමෙන් මිනිස්සු ෆේල් වෙනවා නේද? පැහැදිලිවම. දැන් සල්පිටි මේ අපි තුම ගහක අත්තක ඉන්නවා කුරුල්ලෝ පස් දෙනෙක්. මේ කුරුල්ලෝ පස් දෙනා හිතනවා මේ අපි මෙතනින් පලයට පනින්න ඕනේ කියලා. හැබැයි එහෙම හිතුවා කියලා කවුරුත් පනින්නේ නැහැ. කවුරු හරි එක්කෙනෙක් ඇක්ෂන් එක ගන්න එපේ. දැන් අපේ තියෙන ප්‍රශ්නේ තමයි චින්තන වෙනසක් කරාට ඒක ක්‍රියාත්මක වුණ නැත්නම් අපිට ඒ සාර්ථකත්වය ගන්න බෑ. අපි හිතනවා අපිට මෙහෙම කරන්න ඕනේ කියලා. දැන් ඒකනේ දැන් ගොඩක් වෙලාවට ජනවාරි පෙබරවාරි මාසවල අපි ලොකු බලාපොරොත්තු හදා ගන්නවා මේ අවුරුද්ද නම් මම ගොඩ යනවා. හැබැයි දෙසැම්බර් වගේ ලං වෙනකොට ආපස්ස හැරලා බලපුවහම අපිට තේරෙනවා මේ අවුරුද්දේත් ලොකු වැඩක් කරගන්න බැරි වුණානේ. මාර වැඩේ අපරාධ කියලා හිතනවා. ඒතර අවුරුද්දක් ගිහිල්ලා නමුත් අපිට තේරෙලා නැහැ. හේතුව තමයි චින්තනයේ තිබිලා තියෙනවා. හැබැයි ඒක ශක්තිමත් නැහැ ක්‍රියාත්මක වෙන්න තරම්. එතකොට චින්තනයක් පටන් ගන්න ඕනේ. හැබැයි ඒක ශක්තිමත් වෙන්නත් ඕනේ අරමුණක් එක්ක හරියට ශක්තිමත් වෙන්න ඕනේ මේක ක්‍රියාත්මක කරගන්නත් පුළුවන් වෙන්න ඕනේ. මිනිස්සුගේ ව්‍යාපාර කඩන් වැටෙන්නේ. ව්‍යවසායක විදිහට සමහරවිට පටන් ගන්න හුඟක් දේවල් අතරමඟදී කඩාගෙන වැටෙනවා. ඇයි එහෙම වෙන්නේ? සල්පිටි ව්‍යාපාර කඩා වැටෙන එක සම්බන්ධව සහ ව්‍යවසායකයෙක් අසාර්ථක වීම සම්බන්ධව අපි එක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. හේතුව තමයි ඔයා අහලා දෙනවා කවුරු හරි කෙනෙක් ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලාම අවසාන වෙනකල් හැම වෙලේම සාර්ථක වුණා කියලා. එහෙම එකක් නැහැ. දැන් අපි හිතමු දැන් අපිට පපුවේ අමාරුවක් හැදෙනවා. අපි යනවා ECG එකක් ගන්න. රයිට්? ළඟම රෝහලට ගිහලා ECG එකක් ගන්නවා. ECG පටි තියෙන්නේ කොහමද? ECG එකේ තියෙන්නේ අර චාර්ට් එකේ තියෙන උඩට පල්ලේට ගිහලා තියෙන්නේ. හැබැයි මේ ECG පටි එක විදියට එක රේඛාවක් තිබ්බොත් ඒකෙන් අදහස් වෙන්නේ අපි ජීවත් වෙන්නේ නැහැ කියන එක. එතකොට ජීවිතේ අපි අරමුණකට යද්දී ওই රේඛාව එක විදියට පවතින්න අවශ්‍ය නැහැ. රයිට්? ওই රේඛාව උස් පහත් වෙන්න ඕනේ. මොකද හේතුව සල්පිටි? ওই රේඛාව පල්ලෙහාට යද්දී ওই අසාර්ථකත්වයට පත් වෙන අවස්ථාවන් වල තමයි සල්පිටි අපිට අත්දැකීම හම්බෙන්නේ. ওই රේඛාව උඩට යන වෙලාවර තමයි සල්පිටි අපිට රිසල්ට් එක හම්බෙන්නේ. මේ රිසල්ට් එක සහ අත්දැකීම එන එක්ස්පීරියන්ස් එක කියන දෙකම එක විදිහට අපිට හම්බෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි කොයි පැත්තෙන් හරි ෆේල් වෙනවා. මගේ පුංචි උදාහරණයක් දෙන්න. සල්පිටි අහලා ඇති මේ තුන්වෙනි පරම්පරාවේ ශාපය කියලා එකක් තියෙනවානේ සාමාන්‍ය ව්‍යාපාරවල. ව්‍යාපාරයක් පුද්ගලයෙක් පටන් ගන්නවා. ඒ පටන් ගත්ත ව්‍යාපාරය එයාගේ පුතා පටන් ගන්නවා. ඒක කරගෙන යනවා. ඒ පුතාගේ පුතා ඒක කරගෙන යද්දී අසාර්ථක වෙනවා කියලා අපි සාමාන්‍යයෙන් අහලා දෙනවා. අපි කියන මේ තුන්වෙනි පරම්පරාවේ ශාපය කියලා කියන්නේ. ඒකට හේතුව තමයි අර මුණුබුරාට අර අත්දැකීම නැහැ. ඒ ෆේල් වුණාට පස්සේ ඒ අපි හදාගන්න උත්තරේ තියෙනවනේ. ඒ උත්තරේට අදාළව තියෙන අත්දැකීම ඒ ඒ ඒ මුණුබුරාට නැහැ. ඒ නිසා තමයි ව්‍යාපාරය කඩා වැටෙන පටන් ගන්න. වර මුණුබුරාට නෑ කිව්ව මතක් වෙන අර පැහිච්ච පොල් වල තමයි හොඳට තෙල් හින්දන්න පුළුවන්. කියන හොඳට පැහිලා තියෙනකොට තමයි හොඳට තෙල් ටික හින්ද ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අර ඔබතුමා කොපි කළා කියලා කියපු එකේ මට ඊළඟට මේ දවස්වල සිදුවීමකුත් එක්ක අල්ලලා අහන්න ප්‍රශ්නයකට ඉඩ දෙන්න. බංග්ලාදේශෙත් වෙලාවට නම් අපිව කොපි කළා වගේ හිකුත් පේනවා දැන්. බංග්ලාදේශය කියලා කියන්නේ ඇත්තටම ව්‍යවසායෙන් ගොඩනැගිච්ච රටක්. අමාරුවෙන් ව්‍යවසායකින් පුහුණු කළා ලෝකෙට ඒ සරිලන ආර්ථිකයක් ගොඩනගාගෙන ආවා. හැබැයි නිකන් එක පාරටම බංග්ලාදේශයටත් මෙහෙ වෙච්ච දේම සිද්ධ වුණා. රටකට ව්‍යවසායකින් කොච්චර වැදගත් වෙනවද? සාර්ථකත්වයට ගියපු රටක සල්පිටි මේ ව්‍යවසායකෙක් බයයිනේ සාමාන්‍යයෙන් රටක් බංගලොත් වෙනවට. මොකද හේතුව රටක පවතින ආර්ථික තත්ත්වය පහළ තැනකට ආවොත් ඒ ව්‍යවසායකයන්ට ඒක බලපානවා. ඒතර ව්‍යවසායකයෝ ටික එකතු වෙලා මොකද කරන්නේ? මේ රට ගොඩ ගන්න උත්සාහ කරනවා. එතකොට ව්‍යවසායකයන් වැඩි රටක සාමාන්‍යයෙන් කියන්නේ රටක් වැටෙන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම අඩුයි. මොකද හේතුව? ව්‍යවසායකයන් උත්සාහ කරනවා තමන්ගේ රට උඩට ගේන්න. මොකද තමන්ගේ රට උඩට ගෙනාවොත් තමයි ඒ ව්‍යවසායකයන්ට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක හැදෙන්නේ ව්‍යාපාරයක ඉස්සරහට කරගෙන යන්න. ප්‍රශ්නේ තියෙන්නේ අපි අර ඩිපෙන්ඩබල් මයින්ඩ්සෙට් එකක්. එහෙම නැත්නම් අපි තව කෙනෙක් මත යැපෙන මයින්ඩ්සෙට් එකක නම් ඉන්නේ. රට තිබ්බත් නැතත් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අපිට ගවර්න්මන්ට් එකෙන් මේ සහනාධාරය හම්බෙන්න ඕනේ.
අපි වැටනට පස්සේ ගවමන්ටෙන් අපි දිහා බලන්න ඕනේ මේ රජයෙන් මේ දේවල් කරලා දෙන්න ඕනේ කියලා අර යැපෙන මානසිකත්වයකින් ජීවත් වෙන බහුතරයක් හිටියෝ සල්පිටි රටක් දියුණු කරන්න බෑ. නෑ ඔබ බොහොම මාරුවෙන එක අරමුණක් ඇතුව ඉස්සරහට ඇවිල්ලා තරුණයෙක් විදිහට තාම හොඳ දියුණු මට්ටමකට ආපු කෙනෙක්. එනිසා අර ඔබත් විවිධ තැන්වල ගිහිල්ලා දේශන පවත්වනවා ආමන්ත්‍රණය කරනවා. එතකොට මට ළඟකදීම ඔබේ දකින්න තියෙන අර කාර්මික සංවර්ධන මණ්ඩලය සමග සම්බන්ධ වෙමින් ඒ අවස්ථාව මම කැමති ඒක මේ වෙලාවේ මේ ප්‍රේක්ෂාගාරයටත් හොඳ අවස්ථාවක් ලබා දෙන්න. පැහැදිලි සල්පිටි ඇත්තටම හොඳ මාතෘකාවක්. මොකද හේතුව අද රටේ පවතින ලොකුම ප්‍රශ්නේ තමයි ව්‍යවසායකයන් අඩු ප්‍රශ්නේ. මේක නිතර නිතර දැන් සාකච්ඡාවට බඳුන් වෙන මාතෘකාවක්. ඒ නිසාම කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරා වැඩසටහනක් පුහුණු උපදේශකවරුන්ව පුහුණු කිරීමේ වැඩසටහනක්. ඒකේ පළමු බැජ් එකට මට සහභාගී වෙන්න පුළුවන් වුණා. දැන් අපි කාර්මික සංවර්ධන මණ්ඩලයත් එකතු වෙලා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළු රට පුරා දීපප් ව්‍යාප්තව කරන්න පටන් අරගෙන තියෙනවා. මේකේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක අපි මේ 17 වෙනි සෙනසුරාදා ආරම්භ කරනවා. කොළඹ ප්‍රදේශයෙන් ආරම්භ කරන්නේ මේක දීපප් ව්‍යාප්තව යන වැඩමුළුවක්. ඒතර මේ සම්බන්ධව පසුගිය සතියේ දැනුවත් කිරීමක් අපි කරා සූම් තාක්ෂණය ඔස්සේ. එතකොට මේ පුහුණු වැඩමුළුවට එන කෙනෙක් මූලික අවබෝධයක් එක්ක ගිහිල්ලා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා හැකියාව තියෙන හැමෝම සහභාගී වෙන්න තමන්ගෙම දෙයක් කරලා අවශ්‍ය අරමුණට යන්න ශක්තිමත් අඩිතාලමක් අපි දාලා දෙන්න තමයි සැලසුම් කළ තියෙන්නේ. තමන්ගේ අරමුණට යන්න තවදුරටත් ඔබ ලං කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඔබගේ උපදේශන වැඩසටහනකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඔබ කොහොමද සම්බන්ධ කරගන්නේ? ඔව් අපේ දුරකථන අංකය 0746යි 0776යි 119යි 197 0776යි 119යි 197 ඔස්සේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන් WhatsApp එහෙම නැත්නම් දුරකථන අමුතුමක් දීලා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ Facebook පිටුව ඉලක්කය Facebook පිටුව හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩසටහනේ අපි අන්තිම තප්පර කීපයේ ඉන්නේ. මට කියන්න අද මේ වැඩසටහන බලලා ව්‍යවසායකයෙක් වෙන්න මොන හරි දෙයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට ඔබ කියන්නේ මොකද්ද කියලා? පළවෙනිම දේ පුංචි බීජයක් හිත ඇතුළේ පැල කරගන්න. පුංචි සිතුවිල්ලකින් තමයි මුළු ලෝකෙම වෙනස් වෙන්නේ. පුංචි සිතුවිල්ලක් තමන්ගේ හිත ඇතුළේ පැල කරගන්න පුළුවන් නම් මටත් ලෝකේ දිනන්න අවශ්‍යයි. මට ජීවිතේ දිනන්න ඕනේ කියලා පුංචි බීජයක් පැල කරා නම් ඒකට අවශ්‍ය කරන පොහොර ටික වතුර ටික අපි දෙන්න සූදානම්. තරුණ පරම්පරාවට ඒ සිතුවිල්ලෙන්ම අපි වැඩසටහනක් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. මට මතක්ුණේ ඒක පොඩි බීජයක් පැල කරන්න කියපු වෙලාවට පාර දිගේ චිත්‍රපටයේ විජය කුමාරතුංග කියපු කතාව. ඒකත් හොඳයි අපි වැඩසටහන නිමවට. අපි හරියට විසි කරන්න දාපු එරළු දඬු වගේ අපිට දළු වෙනවා. හැබැයි මුල් නැහැ. මුල් නැතුව දළු වෙන්න දෙන්න එපා. හොඳට මුල ශක්තිමත් කරගන්න. හොඳට මුල් ටික අදින්න දෙන්න. එතකොට අපිට දළු ඇවිල්ලා හොඳ ගහක් බවට පත් වෙලා හොඳ වෘක්ෂයක් බවට පත් වෙනවා. සාර්ථකයි එතකොට ඔබේ ජීවිතය. එනිසා සාර්ථක ගමන් මගකට අලුතින් හිතන්න. සිතුවිලි පරිමාව ටිකක් පුළුල් කරන්න, පළල් කරන්න. ඒ සඳහා අපි යලිත් ලබන සෙනසුරාදා මේ වෙලාවට ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එබැවින් අපි ස්තුතිවන්ත වෙනවා ලිමෝ සමූහ ව්‍යාපාරයේ ආරම්භක අධ්‍යක්ෂ ධනාත්මක චින්තන අභිප්‍රේරක දේශමාන ගෑන් රන්දික මහත්මයා. අද අපේ වැඩසටහනට පැමිණීම පිළිබඳව ආයුබෝවන්. ඔබට හොඳ හැන්දෑවක්.